දවසකට පැය කීයක් නම් ඔයා ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉන්නවද? ඔයාගේ ටීවී එක වෙන්න පුළුවන්, ඔයාගේ කම්පියුටර් එකේ මොනිටර් එක වෙන්න පුළුවන්, ඔයාගේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක, එහෙමත් නැත්නම් ඔයාගේ ටැබ්ලට් එකේ ස්ක්‍රීන් එක වෙන්නත් පුළුවන්. ඉතින් මේක දිහා බලන් ඉඳලම ඔයාට බැරි වෙලාවත් ඔයාගේ ඇස් දෙකේ අමාරුවක් ඇවිල්ලා නැද්ද? එහෙමත් නැත්නම් ඔයාගේ ඔළුව ඉස්සරහා, එහෙමත් නැත්නම් මේ ඔළුව පිටිපස්ස, ඒ වගේ මේක ගොඩක් වෙලා වැඩ කරාම අපේ ඇස් වේලෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපිට යම් යම් දේවල් වලට අපේ ඇහ ફોකස් කරන්න අමාරු වෙනවා. විශේෂයෙන්ම ඔයා ගොඩක් වෙලා ස්මාර්ට්ෆෝන් එකේ, එහෙමත් නැත්නම් කම්පියුටර් එකේ වැඩ කර කර හිටියට පස්සේ ඔයාට පොඩ්ඩක් එළියට ගියාම, වැඩිපුර එළිය තියෙන තැනකට බ්‍රයිට් සන් එක යටට ගියාම ඔයාගේ ඇස් දෙකට ගොඩක් අමාරු. ඒ වගේම යම් යම් දේවල් ඔයාට සමහර විට බ්ලර් වෙලා පේනවත් ඇති. ඉතින් මේ විදිහට අපි වැඩිපුර වෙලා අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක, කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක, එහෙමත් නැත්නම් මේ දේවල් එක්ක වැඩිපුර කාලය ගත කරනවා නම් අපේ ඇස් දෙකට ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවද? අපේ ඇස් දෙක අන්ධ වෙන්න ඉඩ තියෙනවද? වල ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණු ගැටලුවක්. අද අපි සරලව කතා කරන්න යන්නේ මෙන්න මේ දේවල් ගැන තමයි. මේකන අපි කතා කරන්න කලින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් පල්ලෙ රතුපාට subscribe button එක click කරලා අනිවාර්යෙන් මාව subscribe කරන්න, ඒ වගේම notification bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා දන්නවනේ ඉස්සර ගොඩක් වෙලාවට අපි බැනුම් ඇහුවේ TV එක ළඟට වෙලා බලනවා කියලා. එහෙම නැත්නම් ගොඩක් වෙලා TV බලපුවම අපේ ඇස් වලට හානි වෙනවා කියලා. ඉතින් දැන් ටික ටික මේ TV එක අපෙන් අයින් වෙලා යනකොට අපිට අපේ computer screen එක, laptop එකේ screen එක, දැන් විශේෂයෙන්ම අපේ mobile phone එක සහ tablet එකේ screen එක දිහා අපි ගොඩක් වෙලා බලන් ඉන්නවා. ඒත් ඉස්සර තරම් අපේ දෙමව්පියෝ, එහෙම නැත්නම් අපිට උපදෙස් දෙන අය මේක දිහා බලන් ඉන්න එපා කියලා කියන්නේ නැහැ. මොකද ඒ තරම්ම මේ devices අපිට සමීප වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔයාගේ smartphone එක දැන් ෆෝන් එකක් විතරක් නෙමෙයි, ඔයාගේ කැලෙන්ඩර් එක, ඔයාගේ ක්ලොක් එක, ඔයා පාඩම් කරන එක, ඔයාගේ ගේමින් කන්සෝල් එක, ඔයා ටීවී බලන්නේ, ඔයා කාටුන්ස් බලන්නේ, හැම දෙයක්ම කරන්නේ ස්මාර්ට්ෆෝන් එකේ. ඉතින් සාමාන්‍ය වැඩිහිටියෙක්, ළමයෙක් විතරක් නෙමෙයි, පොඩි ළදරුවෙක් පවා මේ වෙනකොට ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරනවා තමන්ගේ එදිනෙදා වැඩ කරන්න. ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් අපි ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරනකොට දවසට 245ක් විතර අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක වේක් අප් කරලා අපි බලනවා මොනවද ඇවිල්ලා තියෙන නොටිෆිකේෂන් කියලා. ඒ වගේම සාමාන්‍ය මිනිස්සෙක් දවසකට පැය 5ත්, පැය 10ත් අතර ප්‍රමාණයක් මේ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්නවා. හිතන්න දවසට තියෙන පැය 24යි, මේකෙන් පැය 5ක්, පැය 10ක් විතර වගේ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්නවා. ඒ සාමාන්‍ය මිනිස්සෙක්. මේ පරිගණක ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් තාක්ෂණයත් එක්ක වැඩ කරන කෙනෙක් නම් මේක මීටත් වඩා වැඩි වෙන්න පුළුවන්. අසන වශයෙන් පැය 16ක් 17ක් විතර වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම මේ ස්ක්‍රීන් නිසා ඇස් වලට හානි වෙන එක, මේ ඇස් වලට අමාරු සිද්ධ වෙන එක මේ සර්වේ එකක් විදිහට කරලා තිබුවම ආසියාවේ විතරක් 90%ක් 80%ක් විතර දෙනාට මේ ඇස් වල තියෙන අමාරුව හැදිලා තියෙන්නේ ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉඳලා තමයි. අපි ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්නකොට වාගේ ෆෝන් එකේ වෙන්න පුළුවන්, කම්පියුටර් එකේ වෙන්න පුළුවන් අපේ ඇස් වලට හානි වෙන්න. එහෙමත් නැත්නම් අපේ ඇස් වලට අපහසුතාවයක් ඇති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපේ බ්ලින්කින් ස්පීඩ් එක අඩු වෙන එක. ඒ කියන්නේ අපි ඇස් පිල්ලම් ගහන ප්‍රමාණය අඩු වෙනවා. ඔයාලා දන්නවනේ සාමාන්‍ය මිනිස්සෙක් විනාඩියකට 18 වතාවක් විතර මේ විදිහට ඇස් පිල්ලම් ගහනවලු. ඉතින් අපි ස්මාර්ට්ෆෝන් එක හරි TV එක හරි අපේ ස්ක්‍රීන් එකක් දිහා හරි බලන් ඉන්නකොට අපි බොහොම උනන්දුවෙන් මේක දිහා බලාගෙන ඉන්නවා. මේකේ සිද්ධ වෙන කිසිම දෙයක් මගහැරෙන්නේ නැති වෙන්න. ඉතින් එතකොට මේ විනාඩියට 18 පාරක් විතර සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඇස් පිල්ලම් ගහන වාර ගාන විනාඩියකට 5ක් විතර දක්වා අඩු වෙනවලු. ඔයාලා දන්නවා ඇස් පිල්ලම් නිසා තමයි අපේ මේ ඇහ තෙත් වෙන්නේ. ඒ වගේම ඇහ රීෆ්‍රෙෂ් වෙන්නේ. ඉතින් ඒ වගේම ඇහ නිතරම රිලැක්ස් වෙන්නේ. ඉතින් අන්නේ නිසා අපි මේ විදිහට ඇස් පිල්ලම් වාර ගාන අඩු කරන එකෙන් අපිට අනිවාර්යෙන් බලපෑමක් එනවා. එතකොට තමයි අපේ ඇස් රිදෙන්න ගන්න. සමහර විට ඇස් වේලෙනවා. ඔයාලා දන්නවා ඇස් වල වෙනම රෝග හැදෙනවා. අපේ ඔළුව කැක්කුම හැදෙනවා. ඇහ හරියට ફોකස් කරගන්න බැරි වුනම. ඉතින් මේකට විසඳුම කරන්න තියෙන එකම දෙයයි අපිට අවධානය යොමු කරන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉන්නකොට අපේ ඇහැට හානි වෙයි කියන බය නිසාම අපිට අපේ ඇස් පිල්ලම් ගන්න වාර ගන්න හිතලා වැඩි කරගන්න. ඊළඟ එක තමයි පොසිෂන් එක. ඔයාගේ ස්ක්‍රීන් එක තියාගෙන ඉන්න, ඔයාගේ ලැප්ටොප් එක වෙන්න පුළුවන්, ඔයාගේ ෆෝන් එක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඟල් 16කට වඩා දුරින්, 16ක් විතර දුරින් තියාගන්නවා නම් හොඳයි කියලා තමයි තියෙන්නේ. ඉතින් පරිගණකයක් නම් ඒ තරම් අවුලක් නැහැ. අපිට අඟල් 16ක් දුරින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. නමුත් ස්මාර්ට්ෆෝන් එකක අඟල් 16ක් විතර එහා පැත්තෙන් අල්ලගෙන වැඩ කරනකොට ඔයාට අනිවාර්යෙන් පුංචි අපහසුතාවයක් ඇති වෙනවා. මොකද ඈත තියෙනකොට මේ දේවල් දුර වැඩි. අනිත් එක තමයි අපි කම්පියුටර් එක හරි අපේ ස්මාර්ට්ෆෝන් එක හරි පාවිච්චි කරනකොට අපි ගොඩක් වෙලාවට පහලට නැවිලා ඉන්නේ. ඔයාලා ඕන තරම් මේක දැකලා ඇති, වටේ සිද්ධ වෙන කිසිම දෙයක්වත් අපිට පේන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි මේ බෙල්ල හරිය අපිට අමාරුව හැදෙන්නේ මේ ඔළුවේ තියෙන අමාරුවට අමතරව. ඉතින් ඒ නිසා ඔයා පොඩ්ඩක් උනන්දු වෙන්න ස්මාර්ට්ෆෝන් එක, ඔයාගේ ලැප්ටොප් එක පාවිච්චි කරනකොට ඔයාගේ කොන්ද පොඩ්ඩක් කෙලින් තියාගෙන ඉන්න. ඉතින් එහෙම වුණොත් අපිට ඒ අමාරුව පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් වෙයි. අනිත් දේ තමයි අපි කලින් කතා කරා
වගේ ස්ක්‍රීන් එක අඟල් 16ක් විතර ඇතින් තියාගත්තාට පස්සේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ වාට ඒකේ තියෙන දේවල් අඳුර ගන්න අපහසු නම් ඒකත් ඔයාගේ S2ට අපහසුතාවයක්. මොකද පුංචි දේවල් බලනකොට ඔයාගේ ඇහ ගොඩක් වෙහෙස වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ස්මාර්ට්ෆෝන් වල ඒ වගේම ඔයාගේ ලැප්ටොප් එකේ ඔයාගේ ඕනම ස්ක්‍රීන් එකේ ඩිජිටල් ඩිවයිස් එක තියෙන ෆොන්ට් එක සහ මේකේ තියෙන දේවල් වල සයිස් එක ප්‍රමාණය වැඩි කරගන්න. ඔයා සෙටින්ග්ස් වල ගිහිල්ලා අනිවාර්යෙන් බලන්න මේකේ ෆොන්ට් සයිස් එක ඔයාට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් එහෙම වුණොත් ඔයාගේ ෆෝන් එක ඔයාගේ ඩිවයිස් එක ටිකක් ඈත තියෙද්දී වුණත් ඔයාට ඒකේ තියෙන දේවල් පැහැදිලිව කියව ගන්න ඔයාට පුළුවන් වෙයි. ඉතින් සමහර අය මේකේ රෙසලූෂන් වැඩි වෙනකොට මේවා පුංචි වෙනකොට තවත් ලස්සන නිසා ඒ විදිහට තියාගෙන ඉන්නවා. මම කියන්නේ ඇහැට අපහසුතාවයක් තියෙන අයට විතරක් මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් දේ තමයි ගොඩක් වෙලාවට මේ ඩිවයිසස් වල ස්ක්‍රීන් එකේ තියෙන බ්ලූ ලයිට් එක. ඔයාලා දන්නවා මේ බ්ලූ ලයිට් එක නිසා අපිට හැමතිස්සෙම ගොඩක් ආසාවෙන් වැඩ කරන්න පුළුවන්. මේ ඩිස්ප්ලේ එක දිහා ඇති වෙනකම් බලාගෙන ඉන්න පුළුවන්. නමුත් මේවා ගැන පරීක්ෂණ පවත්වලා හොයාගෙන තිනවා ගොඩක් වෙලාවට මේ බ්ලූ ස්ක්‍රීන් එක දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්නකොට අපිට ඒකත් අපේ ඇස් වලට අමාරුවක් කියලා. ඒ වගේම දවල් කාලේ අපි අතහැරලා දාමුකෝ රාත්‍රී කාලේදී අපි මේ නිල් එළිය දිහා ස්ක්‍රීන් එකෙන් එන බලාගෙන ඉන්නකොට අපේ මොලේ රැවටෙනවලු. අපි තාමත් මේ ඉන්නේ දවල් වරුවේ. ඉතින් අන්න ඒ නිසා අපිට නිදිමත එන්න ගානක්වත් නැහැ. මොකද මොලේ හිතන් ඉන්නේ තාමත් අපි ඉන්නේ දවල් වරුවේ. නිදිමත වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ බ්ලූ ස්ක්‍රීන් එක අයින් කරන්න නිදා ගන්න වෙලාවට. ඉතින් ඒ විතරක් නෙමෙයි අපිට අවශ්‍ය වෙලාවට නිින්ද හම්බුනේ නැත්තම් වෙනම දේවල් ලෙඩ සෙට් එකක් හදනවනේ. ඉතින් අන්න ඒ නිසා මේකට අමතරව අපිට ඒ දේවල් වලටත් මූණ පාන්න සිද්ධ වෙයි හරියට නිදාගත්තේ නැත්තම්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මේ ස්ක්‍රීන් එකේ බ්ලූ ලයිට් ෆිල්ටර් දැන් ඕනම ස්මාර්ට් ෆෝන් එක වගේ බලා ගන්න පුළුවන්. අපි මේක එනේබල් කරාට පස්සේ අපිට මේ විදිහට වෝම් කලර් එකක් කහපාට රතු කලර් එකක් තමයි පේන්නේ. ඉතින් ඒ නිසා ඔයාට අර සාමාන්‍ය ඇහැට අපහසුතාවයක් නැතුව වැඩිපුර ෆෝන් එක පාවිච්චි කරන්න මේක හරහ පුළුවන්. ඒ වගේම මේ වෙනකොට ස්මාර්ට් ෆෝන් වල මේ රීඩින් මෝඩ් කියන එකක් තියෙනවා. මේක හරහත් අපේ ඇහැට පහසුවෙන් දේවල් කියවන්න පුළුවන් අවස්ථාව මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. අනිත් දේ තමයි අපි වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ මේ ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් ගැන. මොකද ගොඩක් වෙලාවට ටීවී එක මොනිටර් එක වගේ ස්මාර්ට් ෆෝන් එකේ මේ බ්‍රයිට්නස් ලෙවල් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් පහසුකම් දීලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට ස්ක්‍රීන් එකේ තියෙන දේවල් ගොඩක් ලස්සනට බලන්න අවශ්‍ය නිසාම මේ බ්‍රයිට්නස් ගොඩක් වැඩි කරලා තමයි මේක දිහා බලාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට දවසේ වැඩි කාලයක් දීර්ඝ කාලයක් තිස්සේ ලොකු බ්‍රයිට්නස් එකක් දිහා බලන් ඉන්නකොට ඒකත් අපේ ඇහි මේ යම් කිසි ලෙඩ තත්ත්වල් වලට ඒ වගේම අපේ ඇහැට අපේ ඇඟට අමාරුවක් වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ බ්‍රයිට්නස් අඩු කරලා තියාගන්න. එහෙම නැත්නම් මේ ඔටෝ බ්‍රයිට්නස් කියන එක දාගන්න. එතකොට ඔයාට අවශ්‍ය විදිහට ඔටෝමැටිකලි ඇඩ්ජස්ට් වෙනවා. ඒ වගේම ඔයාගේ මොනිටර් එකේ ඔයාගේ ලැප්ටොප් එකේ මැනුවලි හරි එහෙම නැත්නම් ඔයාගේ රිමෝට් එක හරි පාවිච්චි කරලා ඔයාට බ්‍රයිට්නස් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් පහසුකම් තියෙනවා. මේ කොහොම හරි අපි හිතමුකෝ ඔයාලට අනිවාර්යෙන් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙනම ඉන්න සිද්ධ වෙනවා කියලා. අපිට ස්මාර්ට් ෆෝන් එකේ වැඩ කරනවා නම් අපිට හිතලා අයින් කරගන්න පුළුවන්. ඒ වගේම අපි වෙන මොනවා හරි පෞද්ගලික වැඩක් කරනවා නම් අපිට හිතලා කාලය සීමා කරගන්න පුළුවන්. නමුත් රැකියාවක් වගේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් වගේ කරන කෙනෙකුට ස්මාර්ට් ෆෝන් එක හරි ටැබ් එක හරි නිතරම පාවිච්චි කරන්න වෙන කෙනෙකුට මේ ඇහැට මේ හැම දෙයක්ම දරාගෙන ඉන්න සිද්ධ වෙනවාද? ඉතින් ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට මේ කට්ටිය ගොඩක් ග්ලාසස් දාගෙන ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නේ. ඒ වගේම ඔයාලට අත්දැකීම් ඇති මමත් සමහර වෙලාවට එකපාරටම වැඩ කරගෙන ඉඳලා කොහරි යන්න එළියට බැස්සම අවුව නිසා මට ගොඩක් අමාරුයි. ඇස් දෙක අමාරු හැදෙනවා, ඔළුව කැක්කම හැදෙනවා, ඔළුව පිටිපැස්ස රිදෙනවා. ඉතින් ඒ නිසා දවස පුරාම අපි අවුවේ කොහරි ගියොත් ගොඩක් අමාරුවෙන් තමයි ඉන්න සිද්ධ වෙන්නේ. ඉතින් අවුව කියන්නේ අවුවට මූණ දෙන්න ඕනේ නේ. අපි වාහනේ ඇතුලේ යනකොටත් ග්ලාස් එකෙන් එළියේ තියෙන අවුව දකිද්දි පවා අපිට අමාරුව හැදෙනවා. මේ විදිහ දේවල් වලට අපි නිතරම නිරාවරණය වෙනකොට. ඉතින් අන්න ඒ නිසා ගොඩක් වෙලාවට වෛද්‍යවරු කියන්නේ අපි විනාඩි 30ක් විතර ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන හිටියට පස්සේ අපිට පුළුවන් නම් විනාඩියක් විතර ටිකක් ඈත දෙයක් දිහා බලාගෙන ඉන්න. අපි ගොඩක් මහන්සි වෙලා ළඟ තියෙන දෙයකටනේ ફોકસ කරලා අපි ඇස් දෙකෙන් බලාගෙන ඉන්නේ. අපේ ස්ක්‍රීන් එක වෙන්න පුළුවන්, කම්පියුටර් එක වෙන්න පුළුවන්. ඉතින් විනාඩි 30කට පස්සේ අපිට තප්පර 30ක් විනාඩියක් විතර වගේ ගොඩක් ඈත තියෙන දෙයක් දිහා බලාගෙන ඉන්නකොට අපි ආයෙත් රිලැක්ස් වෙලා ඈත තියෙන දෙයට ફોકસ වෙනවා. ඊට පස්සේ ආයෙත් අපිට වැඩ කරන්න පුළුවන්. අන්න ওই විදිහට අපිට වැඩ කරන්න පුළුවන් නම් අපිට ඇහැ මේ අමාරු වලින් ආරක්ෂා කරගන්න පුළුවන් කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ පවා මම දන්න ගොඩක් ආයතන තියෙනවා පරිගණකයත් එක්ක ඩිවලොපර්ස්ලා ගොඩක් වෙලාවට වැඩ කරනකොට ඒගොල්ලන්ට වෙනම ග්‍රීන් කොළපාට සීනරි එකක් බලන්න පුළුවන් අවස්ථාව නිතරම දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට වැඩි එළියට යන්නේ නැතුව එක තැනකම ඉඳක් මේ විදිහට තමන්ගේ ඇස් දෙක රිලැක්ස් කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා රෑ මැද නැගිට ගමන් ස්මාර්ට් ෆෝන් එක බලනවා නම් ඔයා උදේම නැගිට ගමන් ස්මාර්ට් ෆෝන් එක එකපාරටම අතට ගන්නවා නම් ලැප්ටොප් එක ඔන් කරගන්නවා නම් ඉතින් අපිට පුළුවන් මුලින්ම බ්‍රයිට්නස් ලෙවල් එක අඩු කරලා මේක දිහා බලන්න. ඊට පස්සේ අපිට පුළුවන් ටික ටික බ්‍රයිට්නස් ඔයාට අවශ්‍ය විදියට දාගෙන එහෙම නැත්නම් වැඩි කරගෙන අපේ ඇස් දෙක ඒකට අවශ්‍ය විදියට ફોકસ කරගන්න. ඉතින් මේවා සාමාන්‍යයෙන් අපි කරන ගොඩක්ම සරල දේවල්. ඉතින් නමුත් අපි කවුරුත් මේ දේවල් කරන්න උනන්දු වෙන්නේ නැහැ. අපේ ඇස් දෙකට හරි අපේ ඔළුව කැක්කුමක් හරි ගොඩක් ලොකු ඩැමේජ් එකක් වෙනකම්. ඉතින් අන්න ඒ නිසා තමයි මේ වීඩියෝ එක හරහා මම ඔයාලව මේ ගැන දැනුවත් කරන්න මේක
කළේ. ඉතින් අනිත් දේ තමයි මම අන්තර්ජාලය පොඩ්ඩක් හොයලා බැලුවා මේ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉඳලා එහෙමත් නැත්නම් මේ පරිගණකයක වැඩ කරලම ඇස් වලට ගොඩක් ඩැමේජ් එහෙමත් නැත්නම් ඇස් අන්ධ වෙච්චා ඉන්නවද කියලා. ඉතින් මට එහෙම දෙයක් නම් තම අන්තර්ජාලය පුරාවට හොයාගන්න බැරි වුණා. ඉතින් ඒ තරම් ලොකු ඩැමේජ් එකක් නොවුණත් අපිට එදිනෙදා ජීවිතේ පොඩ පොඩ විඳවන්න වෙනවා. අපේ ඇස් දෙක, අපේ ඔළුව, මේ බෙල්ල වගේ දේවල් මේ තාක්ෂණයේ මේ අනිසි විදිහට එහෙමත් නැත්නම් මේවට ඇබ්බැහි වෙලා අපි මේ විදිහට පාවිච්චි කරනකොට. ඉතින් ඒ නිසා මම අර කලින් කිව්ව දේවල් වාට තියෙනවා නම් සමහර විට ඇස් වේලිලා වගේ ෆෝකස් කරන්න අපහසුතා, ඒ වගේම වාට බ්ලර් වෙලා වගේ දේවල් පේනවා නම් ඔළුව කැක්කම ඔළුව පිටිපස්සට ඉඳන මේ දේවල් තියෙනවා නම් ඔයා වැඩිපුර ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අරගෙන ඒ දේවල් වලට සොලියුෂන් එකක් දාගන්න. මොකද සමහර විට ඉස්සරහට ඔයාට මේ දේවල් බලන්න බැරි වෙන තරම් අමාරු වෙන්න කලින් මේ දේවල් හොඳ කරගන්න එක තමයි වඩාත්ම සුදුසු. ඉතින් මේ වීඩියෝ එක අරගෙන ආවේ ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා ඇත්තටම ඇස් දෙකට ස්ක්‍රීන් එක ඩැමේජ්ද කියලා. අන්තර්ජාලය පුරා මේක මේ ඇස් දෙකට හානි වෙනවා කියලා දේවල් නම් අපිට හොයාගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි මේ තාක්ෂණය කියන දේවල් ගොඩක් අපිව ඇබ්බැහි වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපේ ස්මාර්ට්ෆෝන් එක, අපේ ඇප්ලිකේෂන්, අපි ඩවුන්ලෝඩ් කරන ගේම්ස් වගේ දේවල් පාවිච්චි කරන්න කරන්න තමයි ඒ අදාළ කම්පැනිස් දියුණු වෙන්නේ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ හැමතිස්සෙම ට්‍රයි කරනවා අපිව ඇද්ද බැඳලා තියාගන්න විවිධ ට්‍රික්ස් පාවිච්චි කරලා. මම මේ ගැන ලස්සන වීඩියෝ එකක් කරලා තිනවා. ඔයාලා බලන්න YouTube එකේ ගිහිල්ලා චනුක්ස් ඇඩික්ෂන් කියලා සර්ච් එකක් දාන්න. එතකොට ඔයාලට පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් එකට ඒ වගේම ටෙක්නොලොජි වලට ඇඩික් වෙන එක ගැනත් වීඩියෝස් කීපයක් බලන්න. ඉතින් මං හිතන්නේ මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙයි, ඒ වගේම මගේ යාළුවෙකුටත් වැදගත් වෙයි. අනිවාර්යයෙන් මේක හැමෝටම දැනගන්න ෂෙයා කරන්න. මම මේ අද කතා කරපු දේවල් ගැන ඔයාලට මොනව හරි එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒවත් පල්ලිය කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙම වුණොත් තමයි අපිට අපේ අදහස් බෙදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් ගැන කතා කරනකොට ඔයාලා කැමති ද අනිවාර්යෙන් පල්ලිය කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ වගේ වීඩියෝස් මම ගොඩක් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. වරපුල YouTube එකට ගිහිල්ලා චනුක්ස් බ්‍රෝ කියලා සර්ච් කරලා මගේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න. පල්ලිය තියෙන රතු පාට subscribe button එක click කරොත් විතරයි මගේ වීඩියෝස් upload කරාම ඔයාලට notification එකක් එන්නේ. මෙතන social media මාව like කරන්න, follow කරන්න, සිංහල එම්බ ටෙක්ස් ඇඩ්යුකේෂන් අප්ඩේට් වගාවට ගෙන්න ගන්න. අද සිංහල ගීක් චැට් එකේ තුනට ආට ගොඩක් සුදිගා සිංහල ගීක් චැකින් අලුත් දේවල් ගොඩක් කරන් ඉක්මනට හම්බුනා.